ෝන් දුකුතේ අපි මේ ලෑස් වෙලා ඉන්නේ උසස් පෙළ තොරොතුරු සනිිමේදන තාක්ෂණය විෂයේ දත්ත කාර්යක්ෂම හා පලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත සමුදා පද්ධති මටනත ඩේටබේ සිස්ටම් සැලසුම් කිරීම සහසංවර්ධනය කියන ඔගළඟ අටවැනි නිපුනතාවේ උලන් බොහුම ආස පාඩමක් තමයි Dataෆෝමේශන් අප පලවෙනිම පාඩමක් මතක ඇතිනෙද පුතිේ අන්න එකත් සම්බන්ධ කරගෙන අපි මේ අටවෙනි නිපුනතාවය හද කරන්න ලැස්සි වෙලා ඉන්න. Design and development database System to manage Dataffily and එතකොට අපි මුලින්ම බලමු පුතේ මොනාදම පාඩමේ ඉගනුම් පල සාමාන්‍යයෙන් පාඩමක්ු ගන්නනකොට පුතල දැනගන්න ඕනේ මනාදපි මේ පාඩමේදී ඉගෙනගන්න ඕනේ. එතකොට මෙහිදී අපි dataෆමශන් අඳුනගන්න ඕනේ. කැනෙ දත්ත තොරොතුරු වෙන්කොට අඳුනගන්න ඕනේ. එවගේම ඩේටබේස් එකක් ඩිෆයින් කරන්න ඕනේ ඩිෆයින් ඩේටබේස් දත්ත සමුදා නිර්වචචනය කරන්න ඕනේ. එවගේම, ලිස් ්‍රි ිස්ක්‍රබ් ටබස් මොදල්ස් දත්ත සමුදා ආකෘති අඳුනාගන්න ඕනේ කෙටියෙන් විස්තර කරන්න ඕනේ. වගේම ඒ ඉගෙනගත්ත දත්ත සමුදා ආකෘති ලක්ෂණනුව වෙන් කරන්න ඕනේ එකැනෙ ඇයි මේ දත්ත සමු ආකෘති ටිකක් කාවේ ඒවයු වෙනස් කම් ආඳුනාගන්න ඕන එතකොට පාඩම අවසානයේදී පුතාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක අපි බලමු අවසානයේ මංහන ප්‍රශ්නවලින් අපි බලමු පුළුවන් වෙලා තියෙනද කියලා. මුලින්මි බල දත්ත තොරතුරුුවල මූලික කරුණු සහ දත්ත සමුදාවේ අවශ්‍යතාවේ. තොරතු සනිවෙදන තාක්ෂණයේ දී. අපි මුල්ම පාඩමේද මේ තොරතුරුුවල වෙනස්කම් ඉගෙන ගත්තා. එතකොට, පලිම පුංචි ප්‍රශ්නයක් හනෝ. අද කොළඹ කාලගුණය කුමක්ද. වටිස් වෙදයින් කළම්ඹුටුඩෙ පුතලට ඩිශිෂ එකක් ගන්න තීරණයක් ගන්න, අද කුඩයක් අරං යනවද මම කියන තීරණය ගන්න අපිට අවශ්‍ය වෙනවා දත්ත එහෙනම් ොන වගේ දත්තදවැ මේ වගේ දත්ත. මෂ්ණත්වය නේද? සුනගේ වේගය සුනගේ දිශාවඒවගේම වර්ෂාපතනය ඔය වගේ දත්ත අරගෙන ඒවත් සකස් කරලා අපිට කාලගුණවාර්තාවක් කහදාගන්න පුළන් හිෙනංමේ දත්ත සකස් කිරීමෙන් අපිට තොරතුරු ගන්න පුලුවන් කියෙලා අපි පළවෙනිම පාඩමේදීත් දිගෙන ගැත්තා මතක ඇතිය ගොලන්ට. ඉතිං අපි මේ දත්ත සමුදා පාඩමේදිත් මුලින් ඉගෙන ගන්නෙමකද පුතේ මේ දත්ත කියන්නේ මකක්ද කියන එක වැදි නැවතර්ථ දැක්වීමක් කන්න. එතනති පුතේ බලන්න දත්තයක් යන කුමක්ද කිවම වට ස්ට කිවවහම හුගලන්ට පේන වතිරේ ත් දත්ත කියනක නිර්වචනය කළ දින. පුද්ගලයන් ගැන සිදුවීම් ගැන වස්තු වැනි දෑ ගැන අසංවි ධනාත්මක අමුකරුණු.රෝ බ peopleවක්. Number so can can, can picture. නොටලි දැත්පුතාැටේ‍රේච අපි හිතන්නක පරිසරයේ තියෙන උෂ්ණත්වයක් වුනත් දත්තයක් වෙන්න පුළුවන්. ඒ අපි ගත්තව තුෂ්ණත්වය ක සරල උදාහරණයක් ගත්ත පරිසරයේ උෂ්ණත්වය අරගෙන සකස් කරලා අපිට පුළුවන්ෆෑ එකක් ක්‍රියාත්මක කරන්න. දිරිපංන්කාව ක්‍රියත්මක කරන ඉතික් ඒකත් දත්වයක්ේ චෙටි ගුලුන් දැක්. එහෙනම් අපි දකින අකුරු ඉලක්කං විතරක් නවනේද පපුති පින් තූරඒ වගේ මූෂ්නාන්ත්‍යය වගේ දෙයක් පවා දත්තයක් වන්න පළන් හැබේ අමතක කරන්න එපා මෙ මෙහෙම දෙදත් තිෙන. අපි තීරණ ගන්න දත්තවලින් බැෑ කියලා උගුලු දන්න. අපිඒ සකස් කරලා තොරොතුරු බාවට පත් කරලා තමයි තීරණ ගන්න පුළුවන්ගෙන. පුතාල බලන්න මෙන්න මේ මුලදිම අපි ඉගෙන ගත්ත සෆෝමේෂන් කියනෙක උගුලු දන. දත්ත සකස් කරල තමයි තොරතුරු නිර්මාණය කරන්න. හැබැයි මේ දත්ත තොරතුරු ගැන කතාගර අධබුතේ අමතක කරන්න පද්ධතියක් කතා කරන්න ඕනි. පද්ධ තියට සාපේක්ෂව තමයි මේ දේවල් අපි ඉදිරිපත් කරන්න ඕ. උදාහරණයක් ගත්තොත් දැම් මෙතන පෙන්නලා තියෙන. මේ පෙනලාතියෙන සාමාන්‍ය ජීවිතය අපිට හමිනි බයිසිකලයක් මේක බයිසිකලය නිර්මාණය කියන ක්‍රියාවලියයේදී එය තොරතුරක් කෙලා තියෙන. එහෙනම් අපි මේ කියෙන කිසිම දෙයක්. අපිට කෙලින්ම ඉලක්කමක් කිවොත් එක කිය කිවොත් ඒ දත්තවයද තොරතුරක්්ද කියලා කියන්න බැක කිසියම් පද්ධතියක් කර ගන්නනේ පද්ධතියාර ගෙන තමයි ඒ පද්ධතියට සම්බන්ධකරගෙන තමයි දත්ව තොරතුරු හඳුන්න්නන්න වෙන්නේ. එ සමහර පද්ධතිවලින් එලියට ලැබෙන තොරතුරු තව පද්ධතිවලට දත්ත බවට පත්න ඒක නිසයි අපි දත්ත වෙන මත් තොරතුරු වෙන මත් කතා නොකර මේ දෙක සම්බන්ධ කරලා කතා කරන්න. පුතාලට දැන් හොඳට තේරෙනම ඇති මේ දත්ත සැකසීමෙන් අපිට තීරණ ගන්න පුළුවන් තොරතුරු ලබාගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඉළඟට ඉගෙන ගන්න ඕනි පුතේ, න් අපි දත්ත සමුදාය පාඩම කතාා රදිය ුලු කලිනොත් දත්ත එක එෙක්විදිට වර්ග කරා මතක ඇතිනේද කොට data ක data කියලා ඒවගේම ස්්‍රක්න් data කියලා මෙත නැදී අපි වෙන් අස්කම් අඳුනගන්න ඕනෙ. ස්්‍රක්ර් තීරුවල පේලිවල සතහන් කල්ලා තියෙන ඕලන්න මෙතන පේන විදිහට මේ වගු ගත කල්ල තියෙනවා වගේම පේවා බොහොම සංවිධානාත්මක. හැබැ මේකට දත් මේකින් දත්තයක් සොයාගන්නකව ොරතුරක් හොයාගන්න කෝත් වැඩි වෙලාවක් කියන්න නෑනේදපුති. හැබයි අන්ස්ශ්‍රක්ෂේ ටකේලා කියන්නේ මොනවද වීඩියෝවල එම නැත්තං ට්‍රීටර් පනිවිඩවල එම නැත්තම් ඊමල් එකක තියෙන දත්ත. අපි පොඩි උදාහරණයක් කැම්බල dataන් ්‍රක්ෂේට ම පුංචි ගුවක් පාවිච්චි කර පුතාලකත් පුළුවන් සාමනෙන් ඉගෙන ගැනීමේදී මේ වැනි ක්‍රම අනුගමනය කරන වගු භාවිතය කරන්න ඒ වගේ බොහොම ලේසිතකොට ගන්න මතක තියා ගන්න දැම්මතෙදි දත් සහතොරතුරුත් ගැනීමද ඔකළු වගුවක් ාවිතකරත් බොහම ලේසි මොකද මෙතන්ද අපට අශ වෙන විෂය කරුණු ගොඩක් තියෙනවන උකලන්න බොහම පහසුවෙන් සරලව ඉගෙන ගැනීම තමයි අපි උත්සාහ කරන්න පුතාලට පුළුදු කරන්න. ඉති මේ ස්්‍රක්ෂර් ඩේට ගැන කතා කරන දක්ත සොයන්න බහසුයි.ඒ වගේම අන්ශ්‍රක්ෂට් ගත්ත හම ී සෙවීම ඒ තරන් පහසුවවෙන්නේ නෑ මේද දැන් උදාහරණෑ ගත්තවොත් උන ට මේල එකක් ඇවිල්ලතිව දහය පන්තියේ දහය ඒ පන්තියේ සිටින කමල්ගේ අංකය කළ මේ එකක් ඇල්ල තින. එතට ඒමල්ල එකක්. ඊමල් එකකට ලෙක්ට්‍රොඩික ැපෑලෙක් ලැබෙන මට එ ලිපියයේ තිය ඒ දත් වගුගත කල්ල තියනෙන ඔගොලන්ට පේනවා හ බියහ ගත පැත්තේ නේද. එතකට එතර නම් දස්සන වගුවක් තියෙනවා ඩ් අ ID කියලදාරතියවා නේම් කියරතියෙනවා කලාස් කියල තිෙන අතර මේක පහසු ක්‍රමය දත්ත සොයා ගැනීමට.ඒ වගේම න් ්‍රක්්ඩට තමයි මේ සමාජයේ මේ ලෝකෙ අපිට ගොඩක් හම්බ වෙන්නේ උදාහරණයක් ගත්තොත් අපි බලමු වීඩියෝල. ඇතුට සරල උදාහරයක් ගත්තොත් අත්ත දවස්සේ වැඩියෙන්ම රූපවාහිනිය එකේ දැකපු නලුවා. ඇතුකට දත්ත සොයා ගැනීම් ක්‍රමති. ඒවට විශේෂිත වූ ක්‍රම භාවිතා කරනවා එවැනි දත්ත විශලේෂණය කරන්න. ඒවාගේ අපිට ගන්න පුල අදදවසේ වැඩියෙන්ම. ගිය ට Twitterට පනිවිඩවල වැඩියම්ම තිබුණු වචනය. ඒත් ඒ තොර තුරු ගන්න විිය්හගත දත්තවලින් තමයි ගන්න වෙන්න. එතුකට අපි ගත්තව දැ මේ වෙනොට වැඩි දෙනෙක් ෆේස්බුක්්ල වැඩීම පෝස්ට් ගාන එතකොට එතනදී අපිට පුළුවන් ඒ තොර තුර සොයා ගන්නත් විව්හගත දත්වයක් දත්තවලින් තමයි ගන්න වෙන්න. එකොට පුතාල දන්නවා මේ දවස්වල වැඩියෙන්ම මිනිසුන් කතා කරන කෝවි දහ නමේ කියන මාතෘකාව. සමඟ වැඩීම පලවෙන වචනයමොකක්ද. අන්න ඒ වැනි දත්ත සොයාගන්න වෙන්නේ අපිට වි්හගත නොවන දත්ත හර අන්ශ්‍රක්ෂර් dataට හරහා. එතකොට දැන්වාල දන්නවා අන්ක්ෂ ස්්‍රක්ෂඩ වෙනස දක්තවල වෙනස. දැන් අපි දත්ත සමුදායක් දැ අපි දත්ත ගැන දන්නවනේ දැන් දත්ත සමුදායක් ඇැනෙම කක්ද කියල බලව පොතේ දත්ත සමුදායක් කියල කියන්නේ පුළන් බලන තිරේදිහ අන්න ලයින් කල්ලා තියෙනවා. ඇ ඕෝගනයිස් කලක්ෂ ෆ් රට, කලක්ෂ රටවක් කියන කොටම දත්ත සමුදාය කියනකට මුළුව ගානා ොලක්ෂ ඔ ්ටේට දත්ත ගොඩක් කියනෙ එකයිනේද කියන්නේ ඉටමස පියකට පොඩි විේෂණ පදයක් දමන ඕගනයිස්ට් කියලනේද. සංවිධානය ව දත්තවල එකතුවක් අන්න එහෙම මතකතියාගන්න මොන හරි කාරණාවක් ොන ඔගලන්ට පාට්ටොලුවට එන්න නේද. ඒ එකට අපි ගමුleක්ෂ of data දත්තවල එකතුවා. ඉට සැපිය එක තව හොඳට මතක් කරගන්නගන collection of data related to particular subject Per එතකොට පුතේ ඇයි මේ අපි හෙම කිව්වේ කිසියම් සිද්ධියකට හෝ කිසියම්. විෂකට සම්බන්ධ දක්තවල එකතුවක් තමයි මේ කියෙන හැබැයි සංවිධානය වෙලා තියෙන අපි උදාහරණයක් එක බැලුවත් පුතලට තව තේරීම එක ගම අපි අපේ යාලුවන්ගේ ලස්ට එකක් ගමකටක් ලි් එකක් ගන්නකලමනස කමල් පරේ Number Town න්න පල මෙතන තියන පුතේක්පයිඩ ම ක්ෂර ගේත් වගේ දවල් නද එකනේ න්න අපින අපි කතාකරපු දත්ත සමුදාය අන වශ්‍යේවලති බුණන්න ෑනේද. අපි මොකද අපි කතාකරේ දත්ත සමුදායින ඇත බලමු කදමල්ලීලා තියෙන කලා එක්තරා විශයකට හෝ දියකට සම්බන්ධනේද. ඒයන්නේබි රෙට පටිල සබක් පපස් මේකෙති අදාල දේවල් පමණයි තිය එෙ අපි බලමු. මද තින අතව කටෙක්ට තින ගිහාාන් සිල්වා ගේ කටෙක්් නම්බ එක තියෙන ගම් පහා ඉටසගේ මේ එඩ්‍රෙක දාලාතිෙන. බලන්න පුතේ එනම් මේක උදාහරණයක් පුංචි දත්ත සමුදායකට පොඩි උදාහරණයක් නේද. එ අපි බලමු දැමවා ඔබලන්ට දන ඇක්ටිවිටිය එකක් ගෙදර බලංගන්න ටීව එක දිහ ලඟගිෙනවා ලට ආර්තනයක සේවයකට බැඳෙන කොට සේවකයන්ගේ තොරතුරු. කොට ොමගේ දේවල් යෙන්න පුුවන් කියෙලා දැන් යාල කියන්න මඟිට පස්ස පෙන්න්නන්න. හරි මොනද තියෙන පුළුවන් අපට කියන්න පුළුවන්ම්පලයි නේම් එම්පලයිගගේ නමක් තියන්න පුුවන් හිතව එපලයි ටෙලිෆෝ නම්බ හරි දැන් මේ වනකොට මංහිතනො ලිට එකකම කියලා ඇති කියලා. ගෙදරින්දන්ඩේබර් යගේ උපන්දිනේ තියෙන් ඕනේ නේද. ද. ඉද්‍රෙස යනත් පුලන් ඉතාමතරපුතාලා ගෙදරින්ඳන් තව ගොඩක් දේව කියලා ඇති හැබයි සියල්ලම දේවල් මේ ආයතනේ සේවකයන්ටම සම්බන්ධවා වෙන්න ඕනේ මෙතන තියනවාද යුනිට ප්‍රයිස්ගේ දේව නෑනේද. ඒව තියන්න බෑ ඒක ම රතුපාටින් දාලතන්ට්‍රඒෙ කළයා ගනි නෑනේ ද. හරි එහෙනම් ඔන්න තවත් උදාහර එකට යාමු අපි එකත් ඇක්ටිවිට එකකි කරමු. හරි ඔන්න තිදපතා අපි සුපමාකත්සල්ට යනනන්නේේ නේද. එතකොට ඒවයි එදිනද බා්ඩ විකුණ නොනේ ද දිනපතා සිදු කරන විකුණුම් තුළින් දත්ත බිහි වෙනවලුවෝ ඒ දත්තටික හොයමු බලන්න යි. මන වගේ දේ ඩේට බේසකේ තියන්නෙන පුළුවන් Data from Dailyවිසි අන්න දැන් එනවනේද පයිස් එක ID්‍ර න න දැන් පුතාල කියාගෙන යන්න බලන් හරි. Iන I Pri Quant. කැටර්ගරීනේ වයිතින් තියෙනවනේ ද පුතාල කියනවා එක්පරිඩෙට්යන්න පුළුවන් මනු සක්ෂරිින් ගේේට් කියන්න පුළුවන් ද කල්ලිකුත් වීමේ දිනය නිෂ්පාදක දිනය නෙද ඒවත් කියන්න පුළුවන් හෙනං ඔන්න දත්ත සමුදායේ තියෙන දේවල් දැම් පුතාලට ඒ සිද්ධියට අදාළ වන්න ඕනි කියෙනෙක පෙන්වන්න තමයි මේ උදාහරණ දෙකම ගත්තේ. දැන් ය විදිහෙත්වීන පුතේ දත්ත සමුදායන් සමහරක්ඒවා පරිගණක ගත්ත දත්ත සමුදා තියෙනවා. සමහරේවා මැනුුවල් ඩේට බේසේ කැනෙ හස්තමය අතිං දක්ත සකස් කරන දතින් දත්ත එකතු කල්ලා සකස් කරන පද්ධදි තියෙනවා ඒවා වෙෙන්කල්ලා අඳුනාගැනීම පුතාලට වෙන. එතනදී මවාගන්න මෙහෙම. පයාලට මතක දෝගුලන්ගේ ඉස්කෝලේ යනකොට ුල්ල ස්තකාල පාවිච්චි කරනයද පුස්තකාලදී පොත්්ගන්න කොට උබලන්ගේ සමහර පාසැල් බන්ධ ඇකල තියෙනවා පොතේ පරි සමුදදා තිනෙකෙන පුස්ත කාල පද්ධතිය පරිගණක ගත කරලා එතකොට සියලුම පොත් පරිගණක ගත කරලා තියෙනවා තා සමහර පාසැල්වල හස්තමය දත්ත සමුදාවිදිහට තමයි තියනෙ කියන්නේ ගල දැනලති කඩ බෝඩ් වලින් හදලා තියෙන පංචි පොකත්ස්සල දාලා ති නොගලන්ගේ නම්ටි පන්තීට අදාල ඒ වගේම අදාල පොතේ පි පස්සෙ පුංචි පොකට එකක් ති නේද. ඒක තියනවා අදාල පොතේ විස්සර ඔක්කොම ෙකොට පොතක් ගත්තට පස්සේ ඒ පුංචි කාඩ්බෝඩ් කල දානවාර ඔගේ අදාල පුංචි පකට්ටකක්තින ඒකට. දැන් ඔයානුව දැ මතක්කර ගන්න මෙවැනි ගත්ත සමුදා දෙකක්මන් සසන්ධනය කරේ එහෙනම්. දත්තවලට ළඟාවීම උදහරනක් ොයාට පොතක් හොයාගන්න ඕනෙ. පොතක් හොයන්න ගොඩක් කලා යන්නේ පරිගණක ගත දත්ත සමුදාය නිවේ නේද. හස්ත මේ දත්ත සමුදාය නේද එහෙනං වැඩි කාලයක් අවශයි දත්ත සොයාගන්න.ඒවගේ ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ දත්තකට ළඟාවෙන්න නේද. සොයන්න වෙනස් කරන්න නේද. ඒවගේම ගොඩක් ඉඩ අවශ්‍යයි කියලා පුතාලා දැකල තිනවා. පරිගණක ගත පද්ධතියක් නම්? හරි ගැකයක් මේ සි්ඩතියන්ගින්නවා වගේේ ද ගඩ පෙන්නේ. ඕ ඒ දුට තැටියනැතැන් හා ඩිස්කේ ඒ දත්ත සමුදදායි ගබ ඩකල්ලතියෙන ඉතිං වැඩි ඉඩක් කියන්නන්නේ නෑ. ඒ වගේම පුතාලට ඔතෙන්න්දිි තව කියන්න පුළන් ගොඩක් දේවල්තිනවා වෙනනස්ක ආරක්ෂාව ගැන කතාකරුත් ගොඩාක් තර්ජනතියනෙනවා හස්ථමය දත්ත සමුදාවට උඩාහරණයක් වතුර වැටිලා විනාශවෙන්න පුළලන් නේද. වේයෝ වගේ සතුන්ගෙන් විනාශවෙන්න පුළුවන්. කට හැයි පරිගනික දත් සමමුදායි රක්ෂාකරන්න පුුවන් අවගුලු දන්නවා දැනට මත්ම වෙනකට දන්නවපුතල පස්වර් එක මුර පදයදීම. ඒ වගේම බනෙ පිට පත්ල බාගනීම ඒවයින් ගොලන්ට ආරක්ෂා කරන පුළලන් තින් මෙතෙදිද අරගේම ගුවක් භාවිත කරලපුතේ ඔගුලන් කම්පයි බ මැනල් database හොඳට වෙෙන් කල්ල අඳුනගෙන වෙනස්කම් අප පිලියමු. දැන්. අපි ඊළඟට අප පරිගණක ගත දත්ත සමුදා ගැන කතා කරපු නිසාම අපි සාමාන්‍යපළතුරතුර තාක්ෂණය විශය ඉගෙනගත්තය දරුවෝ මේ වෙනකොටත් මක Microsoft්ක්සස් ඉගෙනගෙන ඇති. එහෙම නැත්තන් ඔයාලට ඊට අමතරව මොනවගේ දත්ත සමුදාද තියෙන්නේ කියලා දැනගන්න අවශ්‍යයි. ඒකත් වලා දැනගත යුතුකාරණයක් වෙනවා එකහින් අප එකත් මතක් කර ගමු මේ පැනලා තියෙන්නේ Sස්QLආරකල් myස්Qව වගේ මකෝ Microsoft්ක්ල ලහංචන ටිකක්. එතකොට පුතාලට පරිගණක ගත දත්ත සමුදා කළමනා කරණය කරන්න. එහෙමත් නැත්තං දත්ත සමුදා කළමනා කරන පද්ධතිී විදිහට ඔය හතරවත් මතකතියා ගන්න උත්සා කරන්න. ඇතරමක මතකතියා ගණනවශ්‍යනය පුතාල මේ වෙනකොටත් මේවා රූප දැකලා ඒවා අඳුන ගෙන තියෙනවා කියලා මම හොඳටම දන්නවා. ඊළඟට පුත්තේ අපි මොනාදී ගෙන ගන්න හොඳ. අපි බලමුපුතේ දත්ත සමුදා ආකෘති තියෙනව කියන්නේ දත්ත සමුදාි එකක දත්ත සමුදා ඉගෙන ගන්න ඕනේ ඉතින් අපි ල්ල ඉදම බලමුමිතන්දී ඕයාගේ සෙලබස් එකේ දීලා තියෙනටික මම ස්ලයි් එකේ දාලා තියෙනවා හොඳට බලන්න ෆල් ෆයිල්ම්. ට් ෆල් ස්ටම් කියන්න කියලා අපි දිරි ඉතිරි ස්ලයින් එක දෙබි කතා කරමු දැන අපි දත්ත සමුදා ආකෘති මොනවාද කියලා බලමු. ඒ වගේ higherරකිල් මොඩල් දරාවලිය ආකෘතිය ඒ වගේම නේර්ක් මොඩල් ජාල ආකෘතිය වගේම ලනල් මොඩල් සම්බන්ධතා ආකෘතිය වගේ ඔබ ියට මඩල් වස්තු සම්බන්තා ආකෘතිය. ඉතින් අපි මේ එෙක් දත්ත සමුදා ආකෘති ගැන වෙන්න වන්නම සාකච්ඡා කරන්න දැන් මෙතන ඉදං පටන් ගන්න. හරි එහෙනම් අපි මුලින් බලමු ෆලට් ෆල් එහෙමත් නැත්තං ඒක ගුණු පද තිමට පැත්තලි ගුණු පදති කියලක් කියන. මේක පුතේ දත්ත ගබඩා කල්ලත් තියෙන්නේ වගුවක තනි වගුවක එතකොට ඒක ඉතියෙනවා බර්ටිකලි කොලම්ස් දාලා තියෙනවා වගේම රෝස් තියනවා හොරිසොන්ටල් එතකොට ඔගුලන්ට පේනවා ෆයිල් එක ෆයිල් එකක් පාච් කර මෙන්න මේ වගේ බලන මේක නිමල් පෙරේරකිලා තියනවා ඒ නම එඩ්්‍රස් එක තියෙනවා එ වගේම ටෙලිෆෝන් නම එකම එක වගුවක තනි ගොනුවක මේ විදිහට දත්ත ගබඩා කරලා තින බොහොම සරලයි වගේ පේනනේ ද සරලයියි බලමු මුණද තියෙ කියලෙේ අඩු පාඩු බලන්න හරි මේ තියෙනඒ වගුව තමයි අපි බල මූලි මාවාසිය ේ බලන්න පුතාලට පේනවාදවම් මේ හයිලයි් කරපු එක. 3D මැක් කියන විෂය රුපියල් දාසය දහයි. ඩියරේෂන් කියන්නේ කාල පරාසය දහයි උතන මම් පෙන්න්න උත්සාහ කරණය මාස කියල අපි හිතමුකෝ හරි දැ මේක බලන්න නැවත නැවත එකම දත්තය ලියවෙලා තියෙනවා. එකට කියෙනත් දත්ත අනුපිට පත්වීම. ඩුපලිගේටන මේ ඩුපලිගේේට් පින එක ලොකු අඩු පාඩුවක් තියෙන. අපි බලමු මොනවාද වෙන්න පුළුවන් කියලා. එකක් තමයි බ නිවල් පෙරේර කියන පුද්ගලයා තමත් පාට මාලාවක් කරලා නෙට්වර්ක එක. එක එයාගේ නම ලිපිනය දුරකතනාංකය නැවත පිට පත්වේනවා. මකද තනි ගුණුවක් තනී. ගුණුවක් හෙමත් ැතන් එක වගුවක්න යෙ පපුතේ දැම්මේ ම හයිලයිට් කලා තියෙන ඇතැම හොඳට පෙනලලා තිනෙ පුතාට ඒ කොටස්ටික හොඳට බලාගන්න. අපි බලමු මොකදදේක තියෙන අඩුපාඩුව කියලා. අපි දත්තයක් වෙනස් කරන්න ගැම හිතන්න මම ්‍රඩමක් කියන කෝස එකේ ගාන වැඩි කියල හිතලා වෙනස් කරනවා.ඒදි මම ඩමක්ල මෙන්න මෙතන රතුපාටික් ම පෙනල තියෙන ඔය අමල් ගුණුරත්න කියෙන රෝධදිහා බලාගෙන යන්න ඒ ෙදී මං දාහතර දහ වෙනස් කල තියන. එතනදී පුතේ මෙතන තියන ප්‍රශ්නය ඊ ළඟලමය නිමල් පෙරේර එයාගේ වෙනස් වෙලා නෑ. එහෙනම් ඔට ඔය වගේ දත්ත වෙනස් කිරීමේදී. දත්වයක් සංශෝධනය කිරීමේදී අපහසුතා එන්න පුළුවන්. ඒකදී ඇත්තටම දත්ත සමානනෑ ඉන්කන්සිිස්ටන්ට. සංගත නෑ එකෙනෙක් වගේ නෑමකද එකෙනෙක් දාහතර දාහක් තාව කෙනෙක් ද සේ දාහක් ොට එකහෙම වෙන්න විදිහක් නෑන පුදේ ඩ තු ඒක ලොකු වඩුවක් වෙනවා. තොට ඒ ඩිෆික in editing. ඇත්තටම ඕල දැක්කා මේ තවත් අපි උදාහරණයක් අවත්සාකච්ඡා කරත් බාන නිමල් පෙරේරා කියන පුද්ගලයාගේ අපි සාමානයෙන්. දුරකතනාංක සමහරවස්ථාතියි නෝ වෙනස් කර නොනේද. තුර එහෙම වෙනස් කරන්න ගිහම පුතාලට පයෙන් ඕනෙහෙනං. ඔය කියන දුරකතනාංක වෙනස් කරන්න වෙන. ඒ වෙනස් කරන්න වෙනොට එක තැනක අංකෙකුත් තව තැනක තවාංකෙකුත් තියෙන එක ඒ තරම් හොඳ දෙයක්මිම. ඒක නතින දිවෙන්නේ උලෙකු අපහස යට පත්තනකොට සහරවස්ථාවල නට්වර් පාට මාලාාවෙන් ඇමතුමක් ලබාගන්න ගිහම වෙන අංකයක් තියන්නේ. ැම් පුතාලට තේරේ නො මේ උදාහරණය බොහොම පැහැදිලි ඒ හරහා බලාගන්න පුළුවන් එකම දත්තය නැවත නැවත අනුපිටපත්වීම නිසා එඩීට් කරන එක අපහස වෙන. ඒවකීම මේ බලන්න අනවශ්‍ය ඉඩ ප්‍රමාණයක් යන පුතාට පේ නොද මේ දුෘඩ තැටියේ ඉඩ අනවශ්‍ය ලෙස වැෑවෙලා තියෙනවා. ඒක කියන්නේ එකම දත්වේ නැවත නැවත ලිවීම කාලය ගත වෙනවා වගේම ෆර්ට් එකක් වැඩි වහන්සයක් වෙන්න ඕනකට එවගේම වැඩි ඉඩ ප්‍රමාණයක් යනවා. එතකොට අපි බලමු ඒක නිසා එහි අඩු පාඩකම් නැති කරන්න දෙවැනි අවස්ථාව දූරාවලී ආකෘති හයරකිකල් මටල් එක ඉන්ට්‍රනිියවස් කලති න. එ නම්පුතා අපි බලමු මොකදද ඒකෙ වෙන්නේ කියලා. මේක නිික ග ගහක ගත්වොත් ්‍රීයික් structure අනිපත් හරලකිෙන හිතන්නක මුලෙන් පටන් අරගෙන මේ විදිහට ගහක්. එතකොට ඔයාලට පේනවා මෙතන ඩිපාර්ටමන්්ති නවා තරේ ඩිපාර්ටමට් එක තිනවා පාට මාලා ඉන්නවා එතකොට ටීචර් ලයින්වා ස්ටඩන්ස් රති ඉන්නවා එතකොට ඒවා පුතලට පේනවා කිසියම් දත්වයක් සොයන්න ගිහාාම අපට යන්න වෙනවා ඩිපාර්ට්මන්් කියන මූලට යන්න වෙනවා හිට පසේ පව් හෝස් හිට පසේ එකත්තිනෝ දෙකට බෙදලනේද පතිේ තිේරි ගේ ලබ් කියල ති එනම් මේ කියැනෙම කද මෙම දත්ත සමුදාආකෘති තන්නේ මූලයකින් ආරම්භ කරලා ගසක්වැනිවිූහයට සංවිධානය කලා තියන. සොයි ෝගනයි්‍රයි ්‍රක්ෂ විසි Ro මේක තිය දත්තා අනු පිටපත්වීම මෙතනද අවම කරන්න උත්සාහ කල තියන. ඒ වගේම මේ තියෙනෙ පේරචලිප් එක. සිමිලතු දෙමාපිය දරු සම්බධකදා දෙමාපියට දරු ගොඩක් ඉන්න ලඟන් ඒ වගේ. එතකොට අපි මේ සම්බන්ධතාව ගැන මේ විදිහිට දැනගන්නනේ ඒ වගේ එහි තිය සල උදාාරලිකට යියුත් මේ රුට් එකම පෙෙනලා ති නොපු තලට මෙන්න ඉන්නවා නිමල් වගේ මෙයාගේ ස්ටඩන්්යිඩ එක හත්තර කිලපෙන්න ඒජ අන එයා කරන පාටමාලාව පයිතන් කරනවා. තව ඉන්නවා තව දරුවෙක්කි ො කමල් කියලා එයා කරන පටමලක් දෙකක්. කරන තබයි එකක් කරන්න පයිතැ කියේලා තකට යාවුන දෙකක් කරන්න ඔය විදිහට මේවැනි ආකාරයකින් තමයි ඔය කියන හයරාකිකල් ඩේට ස්ට්‍රක්ෂර එක ලඩබේස් මල්ල එක විස්සර කරන්න ඉත මේ ඉතින අවාසිමනාද මේ ඉතින අවාසි තමයි ඒ බහු පමණක් අප ඒ බහු ඉදිරීදි කතා කන්නවා ඒ බහු පමණක්ෙන එක දරුවවා අර අපි කතා කරේ කලින් හයිරාකිකල් මඩ්ල එක ගෙනැ අපි කතා කර දෙබි කතා කර පචලශප කියලා දෙමාපියෝ දරුව ගොඩක් ඉන්න පුළුවන් හතකොට ඒ වගේ මේ සංකීර්ණය කිව්වාඒ වගේ යම් දත්වයක් විත ප්‍රේශ වෙන කොට එක දත්වයකට ප්‍රවේශ වෙනොට ඉහෙලසිට පහලටම ගමන් කරන්න වෙනවා to move from top to bottom order to access data ඉහලසිට පහලටම වෙනර්ම හොයාගෙන එන්නඕනේ තට ඒ එක ඇත්තටම කම්පලෙක්් ඉන්ස්්‍රලේෂ එකක් කැන සංකීර්ණ ස්ථාපනයක් වෙනවා. එවගේම පුතා අපි මෙහි අඩු පාඩුකාම් අගෑරගන්න එක සහ බහු කියන සම්බන්ධතාවය නැතුව බහු බහේ කැනෙ සහර අවස්ථා තියෙනවා ඒක බහු සම්බන්ධතා විතරක් නැති අවස්ථා අන්න ඒවත් අපිට පුළුවන් මේ නැට්ර්ක් ඩේටබේස් මඩ්ල එක හර හා හෙඩ්්‍රස් කරන්න එතකොට ජාල ගොුණු පද්ධති ආකෘතිය කල මේක සිංහලය අපි හඳුන්නනවා. එතිදිි වෙෙන්නේ ඕගලට පේනවා මෙතන පෙලතින උදාහන දෙක් අපි ගම එකක් ගම පිකම්පැන එකක් ගමකම්පනකේ ඩිපාර්ටමන්ස් . ඒ වගේම ඒඩිපර්ටමන්ට් වල ඔන්න ඉන්නවා සේවකෝ ඉනොම පැනලතිනෙ පුතාලට රයි එත ඒ ඩිපර්මෙන්ට් වලම ප්‍රජෙක්ස් න ව්‍යාපෘතිීන. එතකට මේ වයිදී දත්තයක් හොයා ගන්න හෙළසිට පහලට වෙනම යන්න අවශ්‍යනය අවශ්‍යයක වෙත ප්‍රවේශ වෙන්න පුළුවන් නොගනූ fromම් top to Bo to new අපි යමුපුතේ මේකේ තවත් හොඳ උදාහරණයකට එතනද මෙතන පෙනල තියෙනවා අයමත් ස්ටෝ එකක ඔන්න ඉන්නවා කස්මස්ලාඒ වගේ මැනේෂ කෙනෙක් ඉන්නවා ජස් යින්න පුලුවන් එවගේම සේස්මන් කෙනෙක් කියන්න ලන් ැන් ඔය සේල්ම මැනේජ කස්ටම කියෙන තුන් දෙනාම ඕඩ කරන්න පුළුවන් දැක්කනේද එතකට ඒවාගේම මෙතිනදී සේල්ස්මන් විතරක් අයිටම් වලට යන්න පුළක් සමහර විට කස්ටමටත් පුළුවන්. එතට ඒ මේක ජාල නැතන් අපි නෙට්වර් ටබේස් මඩල් එකකට තව එක උදාහරණය. මීරත් වට තවත් උදාහරන ගට තවත් සමීපක්. අපිගමකු රෝහලකන ඩොක්ට කෙනෙක්න පින්තූරෙන් පැනලා තියෙන්නේ. එයාලට පුළුවන් එක ඩක්ට කෙනෙකුට පුළන් රෝගීන් කීප දෙනෙක් බලන්න. පේෂන් 1න්ේන් 2 පේශන් 3. එ පේෂන් ලා වෝ් දොල ඉන්න පුළුවන්. එක එන වාටුවක. එතකොට මේ පලවෙනිෂන් පලනිේෂන් තුන් දෙනම පලවෙනි වාටුවීන්ා කියලා හිතන්නකෝ. තට අන්න ඒ වැනි අවස්ථාවක් අපිට ගන්න පුළුවන් මකදද. ජා ගොු පද්ති ආකෘතියක් ල නෙටවර්ක් ේටබස් මොඩ්ල එකක් තින්ද ොලට ඩට බස් මඩ්ල එක හඳුවා දේම තමයි අවශ්‍යවෙන්නේගේ එහික් අඩු පාඩුකම් නිසා තමයි ඊළඟ අවස්ථාවලට යන්න. එවගේම පොතේ අපි යමු වාසි අවාසි නැවතසාකච්ඡා කරමු ඩේටබස් මොඩල් නැත ජාල ගොුණු පද්ධතිය ආකෘටී යටතේ එහි වාසි විදිහට මෙක පාලනය පහසුයි ඩේටා, ක්‍රලස් වෙරීසි දෙනගෙන් විවිධ සම්බන්ධතාය කියන්නේ අප අර කතා කරපු වන්ට මෙනි විතරක් නැතුව මෙනිටුවෙනි අවස්ථා පවා අපිට යන්න පුළුවන්. ඒ වගේම අවාසි ගැන කතාකරොත් සංකීර්ණයි.මික බොහොම සංකීර්ණයි. ඒ වගේම දක්ත වෙනස් කිරීමේදීත් අපහසුතා තියෙනවා කියන්නේ. ල් dataයි තකොටෝක ඔගලඟ වගුගතකරොත් බහම ලේසිී මතකතියා ගන්න මොකද අපි හැමවිටම කලින් ඉග දත් සමුදාකෘතිත් වගුගත කරමු අවසානය මං පෙන්න්නන්නම් උගලන්ට සාරාංශ සිතියමක් නැ මයින් මැප් එකක් හදාගන්න එකට ඔගොලන්ට කෝමටි එකළඟට ගන්න පුලුවන්.ඉළඟට අපි ඉ එකන ගන්න බලාගෙන ඉන්න පාඩම එතමයි රලශනල් database ම. සම්බන්ධතා දත්ත සමුදා ආකෘතිය ගැන කතා කරමු නූතනේ බහුලව භාවිතා කන ගොලන් දැන් ගුලන් සසිලබසකේ තියන්නේ ඔගොලොන් කරන්න ඔගුලන්ට ගන්නන්න තියෙන්නේ ඇතටම මේ රිලෂනල් ඩටබේස් මඩලෙක් ගැන තමයි. එත්තකොට මේකිද වගු භාවිතා කරනවා. එවගේම සම්බන්ධතා සහිත එපුතාට පෙන්න්නන්න මේ තියෙනවා ටඩ. ඒ වගේම මාක් ඒගේම පාටමාලාව කෝස් කියලා වගුතුනක් පේනවනේ ඒවා අතර සම්බන්ධතාන් තියෙනවා. අපිත් ඊළඟට තව මේක විස්තරාත්මකව ඉගෙන ගන්න හිද මෙතැනදී අපි ඉගෙන ගමු වගු භාවිතා කරනවා කියලා. ඒගේ මේකේ සම්බන්ධතා තියෙනවා කියයි. වගේ දත්ත අනුපිට පත්දීමනිෙල කුම පශ තිබුණේ අපි කතා කරන්නේ ඒක අඩු කරයි. නැති කරන්නේ නැහැ අපි එක විස්සරර බලමු. නැති වෙන්න නැහැම් හැබ අඩු කරනවා ගොඩක් අඩු කරනවා. එවගේම නූතනය බහුලව භාවිතක්ක නොතට ඔය පොන්ස් ටික අපි හිතේතියාගෙන අපි බලමු ඔය කියන මේ තියන අපි ඉගෙනගත්ත තනි ෆයිල්ලක අපිතාරෙ ෆලට් ෆයිල් ක කියල මතකද පුතාලට මුලීමම මං කතා කකරපු හරි. එතර ඒක ලන්න මේ නිමල් පෙේරයින්නවා යාගේ ලිපිනය තියෙනවා යාගේ දුරකතනාංකය තියෙනවා එගේ. පුතාට දැන් මේගේ පාටමාලා යදාල පාටමාලාවේ විස්තර තව එහි මුදල වගේහි ඩියවුරේෂණත කාල පරාසේසිියල්ලම දේනවා. තොර මේ කැර දත්ත අනුපිටපත්වීම නිසාමකදද වෙන්නේ මෙන්න මේ විදිහට වගුවලට කැඩිලා ඒවා මේ විදිහට සම්බන්ධ වෙනවා. පුතාට පේනවද හරි. මෙතදි අර මම කිව්වා මතකද දත්ත අනුපිටපත්වීමක් සිද්ධ වෙලා නෑ. එතකොට ලට පේනව මෙදි එකම ටීචගේ නමා හෙම ලියවෙන්නේ නෑ. මෙතැන්දි සිද්ධ වෙන්නෙමකක්ද අවමවීමක් බලන්න මේ දරුවඉන්න අපි ගතොත් වගුවගත්තොත් මේ වගුවේ. මෙස්ත සිල්වා කියීන ගුරුතුමා කිය නම්ම නැවත නැවත ලියවෙන්න අවශ්‍ය නැහැ ය උඩමතියන පළවෙනි සිසුව පේනවද පුතාලට කමල් කිය අන්න ඒ දරුවයි ඊළඟට එක සිය විසිතුන කමල් ඒත් කමල් කෙනෙක් නේද එකම පන්තිය බලන්න එකම පන්ති එකම නම තියෙන දරෝ ඉන්න පුළුවන්න්නේද එතුට අන්න ඒ අවස්ථාවලදීත් බලන්න ඒ නම නැවත නැවත ලියවුණේ නෑනේද ඔය වගු දෙක එකක් විදිහට තිබ්බන මොනවා වෙන්න පුළුවන්ද අර නම සහ කලාස් රෝම් එකේ න අංකය නැවත ලියවෙන්න තිබුණ. ලදැක් එ ඒක වෙනස් වෙලා අඩුුවීමක් වෙලාතන වගු දෙකවෙනම ගිහිල්ල සම්බන්ධතාවයකුත් ඇති වෙලා තියනවා. තර අපි මේක වැැඩි විස්තර කතා කනවා කොහොමද මේ බෙදෙන්නේ කියලා ඒව කතාකරනවා ඊලළඟ පාඩිමිද දැනට ගලන්ට ඕනි වනි රිලේෂනල් ට බේ එකක වගු තියනවා ඒවාතර සම්බන්ධකන්තිය නවා. එක දැන ගත්තහම මේ මට්ටමේදී හොඳට යොම ඇති. මෙ බලන්න ඒ දරුවන්ගේ තරයි ඒ ඇන ලාස් නම්බ එක දහය ඒ දහය ඒ බණේ දහය ඒ කියනකෙන් තමයි සම්බන්ධතාවේ ගොඩ නැගෙන්නේ. එතකොට පුංචේ අනු පිටපත්වීම ව ක පොඩි දෙයි පොඩ්ඩයි ඒකයි අර අපි කියන්න ඇත්තේ නු පිටපත් නොවේ කියන්න ඇත් ඒ එකයි අනුිට අඩුුවෙනවා. දත්තා අනුපිටපත්වීම අඩු වීම කියන එක මතකතිය ගන අයින් වෙන්නේ නැහැ. අයිංගනොත් තේපල එක තනි තනන් තිය නේ තර අපි දන්න. හමල් ඉන්නේ මොනපන්තීද කෙලපි දන්නන්නේ නෑ නේද. ඒ හින්ද මේක අනිවාරයම අවශ්‍ය වෙන. හරි ඉතකොටපුතේ මේ පැනලතියන්නේ ඒ වගේම වගුවක්. බලන්න ඒ වගෝදිහා ඒකෙත් තියෙනවා ස්ටඩ්ගේ සබ්ජෙක්් තියනවා ඒගේ ටඩ සබ්ජෙක්කල් තවගුවත් තින බානයේ වගුවතර සම්බන්ධකං ඇතිවෙන හැටි. බලන්න පලවෙනි දරුවදිහ බන එකසය හතලෙස් පහ කියන අංකය තියන නිමාද. එතකට එයාගේ පලවෙනි විශය. බලන්නමකදද කියලා විෂය නම අපිට ආදාලනේ විෂය අංකින් සම්බන්ධ කර ගන්න පුළුවන්. විෂය අකේ එකනෙ ඔය කනෙ හාඩවයක ඔස්සක ගැන. එහි අක්කුණොඔයාට අනු අසූනමයක් තියෙනවා. අන්න ඒ විදිහට එයාට එයා කරන පාට මාලාව පවා හොයා ගන්න පුළ මේ වගූ අතර තියන සම්බන්ධය නිසා. එතකොට අපි මේක වාසි මේ අපි කතාකරපු රිලේශනල් දේටබේස් මඩ්ල එකේ වාසිය වාසි ගැන කතා කරමු. ඔන්න වාසි ගැන මුලිම බලමු. ඊ සිටුව අබ්දේද ට දක්ත යාවත් කාලින කිරීම පහසු ඇයට මතකද අපි කලින් කතාකරපු එක අපි බලමු මේකෙදී අපි බලමු පුතේ දැම්මේ දරුවාගේ කලාසිකේ ටීච වෙනස් වුනාකිෙල් එක තැනයි වෙනස් කරන්න දීන්. එතු එකතනක් වෙනස් කරන්න තිබ්බහම කලින් වගේ නෙවේ බොහොම පහසුවෙන් ටේබල් එක දත්තේ පමණයි වෙනස් කරන දී. එතකොට එහෙනම් ඒ කියන්නේ ඒ සිටු අප්ඩිිකින් දත්ත යවත් කාලන කිරීම පහසු. ඒ වගේම ඊ සිටු ක්‍රීටය ඉන්ස්තෝල් නිර්මාණය කිරීම ස්ථාපනය කිරීම පහසේ. ඒ වගේම ඇත්තටම දත්ත අනුපිටපත් කිරීම නැත කියනවට වඩා මම සතුටුයි කියන දත්ත අනු පිටපත්වීම අඩුයි කියලා කියම අපි. ඒ වගේම අවාස ගැන කතා කරන්නකොට මෝ timeම පෙන්න් ස්ෝරේජ් වැඩිකාය ගබඩා කරනයට ගත වෙන දෙ මේ දත් ඉන්ස්තෝල් කරන් අපි දත්ත ඇතුළු කරන්නප හැබැයි ඒ වගේ වස්තු නැම්බුරුවේ එකැන ඔබ්ජ් ෝෙන්ට සමග වැඩ කරන්න අපහසුයි. හරි එහෙන අපි යමු ඔෙක්් ඔරියන්ට වරන්ටිගෙන ගණතියෙන අන්තිම දත්ත සම්බන්ධක ආකෘතිය ඒ වගේ අපි එකට න ඔබෙක්් ඩඩබේස් මඩලල් කියල වස්තු සම්බන්ධක ආකෘතිය මේ සම්බන්ධ කාකෘතිවලට සමානයි. හැබැයි මේ ඉතින මොනද ඔබෙක්ස්බේම හොඳයි මොන වගේ අවස්ථාර්ද. මල්ටිමේඩිය ිස්ටම්සල්දි ඒවාගේ ජෝග්‍රෆික් මේශන් අපි මෙතෙදි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දත්ත සමුදා ඉගෙන ගැනීමේද මේක වාල ිශ්විද්‍යාල මටේද ඔබක් ඔනනිට ඩබස් මඩල් ගෙන ගනි මකදේ මෙත දදි ඔබෙක්් ඔරියන්ට ලංවේජසේ කියැන ජාව වගේ ලැංවේජස් හරහා දත්ත සම්බන්ධ කරනකොට ඒ වගේම බහුමාධ්‍ය සම්බන්ධ ගන වීඩියෝඩට ඒවාඋනත් සම්බන්ධ කරගෙන අපිට පුළුවන් දත්ත සමුදා නිර්මාණය කරන්න ඒ වගේම නැවත්ත භාවිතා කරන්න පුළුවන්ගේ කැන ව අපි බලමුපති මෙන්න සරල උදාහරණය. ඔන්න ඔබ්ජෙක්ට එකක් තියෙනවා එතමයි කෝස් කිය බජෙක්් එක.ඒ කෝස්ස එකේ තියෙන බලන්න ටොපික් කියක ඔබෙක්් එකක් විදි නරගෙන තියෙන. එතට ටපි එක ඇති මෙමතන යිCT කියලා තියනවා. එතට වාලට මෙතන සංසන්ධනය කලා තියෙන්නේ රිලේශනල් database පෝච එකත් එක්ක ඔබරියට බ පෝ් එක. එතැදි පුද්ගලියෝ පර්සන් කියලඉන්නවා. චත් පර්සන් කෙනෙක් ස්ටඩ පර්සන් කෙනෙක් නේ තට නිමල් කමල් සහ මිස්. සිල්වකෙන ඒ තුන්දනාම වැටන්නේ පර්සකට ඒ වගේ ටයිම් කියලාතියන එතට ඒ සියලු ටයිම්ස් අටන්නේ එතනට අන්න ඔය විදිහට තමයි ඔබ්ක්් ඔරියන්ට හ පෝචක තියන්නේ විතර මේ වගුවත් එක්ක බලන්න ඔලු රේශනල් ඩටබස්දැ දන්න නිසා ඒ වගේම ඔබෙක් ෝරියන්ට් අඳුන ගන්න වෙනස්කම් කොමද කියලා. දැන් ලාව ප්‍රශ්නාහන්න ලැස්සිද පුතාලා රයින පළවෙනි ප්‍රශ්නය තමයි දත්ත සමුදායක් කියලා අපි අර්ථ දැක්වීමක් කර මතකද මකදද. ඕ අපි කතා කරන්නේ අපිකොේ පාටමට මතකකිෙනම දලක්ෂ of් data දත්ත ගොඩක් නේද දත්තවල්ල එකතුවා කැබෑපි කියනනම කද එ න collection of data. related to එක කියන්න ඕනේ මතකයිනේ මංකිවර. පාසල් දත්ත සමුදායක තියෙන බෑනේ manufacturing data වව තියෙන බැකි වනේද අහෙන අදාළ අදාළ සිද්ධියකට හෝ අදාල පිෂයකට සම්බන්ධ දත්තවල එකතුවක් තමයි දත්ත සමුදා කියල කියන. ඉළඟට අපි බලමු දෙවැනි ප්‍රශ්නය. ඉළඟ ප්‍රශ්නය බලන්න පොතේ මං අහනවා වටද disadvantage of flat file database model relational බේස් මටල් එතට ගොඩක්ලාවට ඒ වගේ ප්‍රශ්න ඔගුලු දැනගාන හේතුව තමයි දැන් අපි යි මේ ේෂ නල් ට බේ මොල්ලේ ඉගෙන ගන්න අපි වැඩිය ගෙන ගන්න තේකන න මේ ලට් ෆයිල්ලක තිබුණ ඩු පාඩ ක් ම ගන්නන. එතැනදී මේ තියෙන තේබලෙ දි හබලන්න මෙන්න ෆලට් ෆයිල් එකක් එතකට අපි මවාගන්න නයාේ තනි ෆයිල්ලක තනි වගුවක දාලා තියෙන එකතු ඇඩ් කල්ලා තියෙන ඩේට ටික. එතකොට එතන ඉන්නවා රිිපිඩට තියන නැත්තන් අපින දත්ත නුපි පත්ලලා තියෙන ත් මේ රේශනල තික වන්නේ මේේ දිහට වග කැඩීලා වෙනවෙනම තියෙනවා. රිපීට් වෙන එක අවම වෙලා තියෙනවා පේනවානයද පුතාලට මිස් ජීවා කියන නම එක තැනකයි තියන්නේ නැත්තං තිබුණ නං කොමද තියෙන තිබුණි එකම දත්තය බලන්න දෙන්න එක්ගෙම තියෙනවා නේද. බැරිවෙලාවත් මේ පන්තියේ මිස් ජීවා. අයින් වෙලා වෙන තීචකෙනෙක්කාෝති එතකොට අපිට තැන් දෙකතුනේ දිම වෙනස් කරන්න වෙනවා නේද. එහෙම පුතාලාර වෙනස්කම් සස්සඳලා ඉගෙන ගන්න කියලා මම යෝජනා කරන මේ බලන් ඇතුකොටඒ සම්බන්ධ වෙන හැටි. එහෙනම් අපි ඔන්න උත්තරේ තියෙන. දත්ත නැවත නැවත සටහන් වෙලා තියෙන එක තමයි අඩුපාඩුවක්. ඒ වගේ දත්තයක් සංශෝධනය කරන්න අපහසු වෙනවා. ඒ වගේ වැඩි ඉඩ ප්‍රමාණයක් යන. ඒවගේ වැඩි කාලයක් ගත්ත වෙනවා දත්වයකට ළඟාවෙන නැතැ දත්වයක් හොයන්. Can duුික dataඒ වගේ to Space දෙනගෙන්ෆ retrieve data දත්තයකට ළඟා වෙන්න යන කාලයේ වැඩි. එතට පුතාලට උන්න ඔය විදිහට අපේ ප්‍රශ්යට පිළිතුර දෙන්න පුළුවන් ඊ ඊළඟට අපි යමු මයින් මැප් එකක් හදන්න. මයින් මැප් එකකින් අපි බලාපොරොත්තු වෙන්න පුතාල ඉගෙන ගත්ත දේවල් එක කොලේකට ගන්නේ එක. එත්තො නදී පුතාල ඉගෙනගත්ත සේලුම දත්ත සමුදා ආකෘති ඇඳගන්න හඳගෙන ඒවා වෙන්වෙෙන්ම හඳුනාගන්න. ඒවගේම අපි ඉගෙන ගැනීමේදීත් මේ ක්‍රමය ගොඩක් කනුගමනය කරෝතින් ඔයාලට හර පොතේ පිටු පෙල්ලෙනකොට ඊලඟ පිටුටකොට අමතක වෙන්න පුලන් ඒවා අඩුවෙනවා. හේතුව තමයි තනි කොලේකටවලට ගන්න පුළුවන්ක වගුවක් භාවිතතාරන්න පලන් හෙමත්නත මේ විදිහට ලියල දරාවලි ආකෘතයගත් හැම ඒ හිතියෙන අවාසි අවාසි ඒ වගේම ජාලාකෘතිය වාසි අවාසිඒ වගේම රිලේෂනල් ටබේ මඩ වාසි සහ අවාේ ඒ වගේ ඔබෙට රෝියෙන්ට මොඩ්ල එකේ වාසි අවාසි ඕවා සාකච්චා කරන්න පුළුවන් එතකොට ඒ විදිහට ඉගෙන ගත්තත් පුතාලට ගොඩක් ලේසි මතකතියා ගන්න මකද මේකි ත තකුඩා කොටසක් අපි අද කතා කරේ ඒකෙෙත් ඔකලන්ට හමතක වෙනවන කුම ළඟට ගන්න අරගෙන ලියාගන්න කොට එක තමයි ලේසිම ක්‍රමේ මයින් මැප් එක හරහාහයිඉගෙන ගන්න පුලො. හරි දැන් අපි බලමු පාඩමීවර වෙනකොට ඉගනුම් පලවලට අපි රඟා උනාද කියලා. පුතාල දත්ත තොරතුරු වෙනසා හඳුනාගන්න තියෙනවා. ඒ වගේම දත්ත සමුදාය නිර්වශනය කලා තියනවා. හැව් ඩිෆයින් ඩවේස් දෙන් බ් ේටබස් මොඩල් සිදැන්කතාතරේ දත්ත සමුදා ආකෘතිය ආකෘති කෙටියෙන් දන්නවා. ඒවගේම ඒවයි ලක්ෂනානුව වෙන් කරලා හඳුනාගෙන දේන. එතකොට ඒ කියන්නේ අපේ පළවෙනි ඉගනුම් පල අපි ලඟාවෙලා තියෙනවා පුතාලට පුළුවන් මේ ඉගෙන ගත්ත පාඩම බොහොම සරලව කෙටි සටහනා කෙමත්නැතං සංකල්ප සිතියමක් ආශ්රයෙන්. මේක ඇද ගන්න එතකොට වාලට තනි වගුවකට මෙන්න මේ ආකාරයට අද අපි ගෙන ගත්ත දේට තවත් එකතු කරගන්න ඔතෙන්ටම දත්ත සමුදාය කියේලත් ඉනිර්ශචනත් ඔතෙන්ටම එකතු කර ගන්න. එතකොට අද දවසේ ගෙන ගත්තේ දේ ඔයාට සංකල්ප සිතයීමක් ඇඳගන්න පුළුවන් එතකොට පිී ළඟ දවසට යනොට ඕයාලට මේ. තකඇ එක්ක මයි එන්න පුලන් අවසානයේ දත්ත සමුදා පාඩම ඉවරවෙනකොට ලොකු මයින් මැප් එකක් අන්ඳමු. ඒ ඇන්දට පස්සේ වලට සමස්ථ පාඩම එක ලඟට දන්න පොළුව. එතකොට විෂය නිර්දේශ, ගොඩක් ලකුණු හම්බවන ප්‍රශ්නයක් තමයි මේ දත්ත සමුදා හරහා ආලට ලැබෙන්නේ. තර මන් විශ්වාස කරනවා පොතාල අදමං උගන්නපු දේවල් තේරුන් ගත්තා කියලා ඉතිම් පුතලට ඉතා හොඳින් පාඩන් කරන්න මං ආශිර්වාදකනවන් සුබ දවසක් වේවා.